බංගලාදේශ හිටපු නායක ටමීම් ඉක්බාල් මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ බංගලාදේශ සංචිතයට ඇතුළත් නොකිරීමත් සමගින් විශාල ගැටලු ප්‍රමාණයක් උද්ගත වී තිබෙනවා. හිටපු බංගලාදේශ නායක ටමීම් ඉක්බාල් විසින් මීට මාස කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ අතර පසු ඔහු විසින් සිය තීරණය ආපසු හරවා ගනිමින් පසුගිය දානිමාට පත් වූ බංගලාදේශ නවසීලන්ත එක්දින තරගාවලියටද සහභාගී වුණා. මෙහිදී ඔහු තරගාවලියේ පළමු තරග දිත්තේට පමණක් සහභාගී වූ අතර එහිදී ක්‍රීඩා ක්‍රීමට වරම් ලද එකම ඉනිමේදී ඔහු විසින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. නමුත් තරගාවලියේ තෙවන තරගයට ක්‍රීඩා ක්‍රීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැහැ. එමෙන්ම එම තරගයෙන් පසුව නම් කළ බංගලාදේශ ලෝක කුසලාන සංචිතයටද තමීම් ඉක්බාල්ගේ නම ඇතුළත් වූයේ නැහැ. මෙම ඉවත් වීමට හේතුව ලෙසින් බොහෝ මාධ්‍ය වාර්තාවල සටහන් වූයේ තමීම් ඉක්බාල්ට ඇති පිටකොන්දේ ආබාධයක් නිසා ඔහුට ලෝක කුසලාන තරග පහක් පමණ මගහැරී යාමට ඉඩ ඇති නිසා ඔහුව එම සංචිතයෙන් ඉවත් කළ බවයි. පසුගිය කාලවක වානුව පුරාවට තමීම් විසින් එම ආබාධයෙන් පීඩා විඳ සිටි අතර එම හේතුව නිසා ඔහුට ආසියානු කුසලාන තරගාවලියද මගහැරී ගියා. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර ඔහු විසින් සිය නායකත්වයට සහ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියටද සමුදීමට තීරණය කළද පසුව බංගලාදේශ අගමැතිනියගේ මැදිහත් වීමෙන් එය වෙනස් කළා. එම සිදුවීම සමගින් තමීම්ගේ නම දිගින් දිගටම මතභේද තත්ත්වයක් සමග ඇදෙන ආකාරය දක්නට ලැබුණා. එහි නවතම අදියර ලෝක කුසලාන සංචිතය නම් කිරීමෙන් පසුව ආරම්භ වූ අතර තමීම් විසින් පසුගිය 27 වනදා දිනයේදී මුහුණු පොතට නිකුත් කළ වීඩියෝ පටයක් නිසා එම ගැටලු තත්ත්වය තවත් උස්සන්න වුණා. එහිදී ඔහු විසින් සඳහන් කළේ තමන්ගේ ආබාධය එතරම් ගැටලුවක් නොවන නමුත් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ට නොකඩවාම බාධක මතු කිරීමට උත්සාහ කරන බවයි. තමන්ට කිසිදු ගැටලුවකින් තොරව ලෝක කුසලානයේ තරග නවයම ක්‍රීඩා කිරීමට හැකියාව තිබූ බව පවසන ටමීම් එම වීඩියෝවෙන් වැඩිදුරටත් අවධාරණය කළේ නවසීලන්තය සමගින් අවසන් එක් දින තරගයේ ක්‍රීඩා නොකළේ ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වීමට තමාට ඉඩ ලබා දීමට අවශ්‍ය වූ නිසා බව ඉහලින් පැවසූ බවයි. නමුත් පසුව ඔවුන් තමන්ට වෙනස්ම අදහසක් පැවසූ බවයි තමීම් හෙළිදරව් කළේ. ඔවුන් මට කිව්වා මාව කළමනාකරණය කරමින් ලෝක කුසලානයට යනවා කියලා. එක දෙයක් කරන්න, ඇෆ්ගනිස්තානය සමගින් පළමු තරගය ක්‍රීඩා කරන්න එපා. මං කිව්වා ඔබ මේ කියන්නේ දවස් 12කට 13කට පසුව වෙන්න යන දෙයක් ගැන. මං ඒ වෙනකොට හොඳ තත්ත්වයේ ඉඳීවි. ඇයි මං ක්‍රීඩා නොකරන්නේ? ඔව් කිව්වා ඔබ ක්‍රීඩා කළොත් පිතිකරන පිළිවෙලේ පහලින් ක්‍රීඩා කරවන්න අපි සැලසුම් කරලා ඉන්නවා කියලා. මං නවසීලන්තයට එරෙහි හොඳ ඉනිමක් ක්‍රීඩා කළා පමණයි මං සතුටින් හිටියේ. එකවරම දැන් මේ විදිහේ කතා මට එය දරා ගන්න අමාරු වුණා. තමන් වසර 17ක් තිස්සේ බංගලාදේශයේ වෙනුවෙන් ක්‍රීඩා කර ඇති නමුත් අංක 3 හෝ 4 ස්ථානවල ක්‍රීඩා කර නොමැති බව ඔහු පෙන්වා දුන්නා. තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දිගින් දිගටම බාධක නිර්මාණය කිරීමට උත්සාහ කරන බව වැටහීම නිසා තමන් ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී කර නොගන්නා ලෙස පැවසූ බවයි ඔහු පෙන්වා දුන්නේ. එමෙන්ම ලෝක කුසලානයේදී තරග 4ක් 5ක් මගහැරීමට ඉඩ ඇති බව පැවසෙන වාර්තා අසත්‍ය බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළා. කෙසේ වෙතත් තමීම් එම වීඩියෝ පළ කිරීමෙන් පසු ඊයේ දිනේදී බංගලාදේශ රූපවාහිනී නාලිකාව සමගින් අදහස් දක්වමින් බංගලාදේශ නායක සකිබ් අල් හසන් විසින් තමීම්ගේ එම හැසිරීම දරුණු ලෙසින් විවේචනය කර තිබුණා. බලයලත් කවුරුන් හෝ මෙසේ ඔහුට කියලා තියෙන බව විශ්වාසයි. ඒ වගේම කවුරු ඒක කිව්වත් ඔහු හිතුවේ කණ්ඩායම ගැන කියලාත් මට විශ්වාසයි. තරගයකට ක්‍රීඩක සංකලනයක් හදන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. ඉතින් කවුරු හරි ඔහුට මේ දේ කිව්වා නම් මොකද්ද ඒකේ වරද? අපිට ඒ විදිහේ යෝජනා කරන්න බැරිද? මං කාට හරි කියන්න යන්නේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ සම්පූර්ණයෙන්ම බොළඳයි. ලදරු හැසිරීමක්. ඒක මගේ පිත මම්මයි ක්‍රීඩා කරන්නේ. වෙන කිසිම කෙනෙකුට ක්‍රීඩා කරන්න බෑ. අන්න ඒ වගේ කතාවක්. ක්‍රීඩකේ කණ්ඩායම වෙනුවෙන් ඕනෑම තැනක පන්දුවට පහර දිය යුතුයි. පළමුව කණ්ඩායම ඔබ ලකුණු 100ක් 200ක් රැස් කරලා කණ්ඩායම පරදිනවා නම් ඒකේ ඇති ප්‍රයෝජනය මොකද්ද? තමීම් කණ්ඩායම පිළිබඳ කිසිදු දැකීමක් සිදු නොකරන තනි පුද්ගල වාර්තා වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීමට උත්සාහ කරන බවට සකේ විසින් චෝදනා එල්ල කළා. එසේම මෙහිදී තමීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමා කිසිදු ආකාරයකින් මැදිහත් නොවූ බවට පවසන සකී විශේෂයෙන්ම සම්පූර්ණ ලෙසින් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන ක්‍රීඩකයන් පමණක් තම සංචිතයේ සිටුණු දැකීමට තමන් අපේක්ෂා කරන බවයි. එමෙම සකිබ් අල් හසන් බංගලාදේශ නායකත්වයට පත් කිරීමට සිදු වූයේද තමීම්ගේ හදිසි ඉවත්වීමෙන් පසුවයි. ලෝක කුසලානයට පෙරණතෙක් මානයට පැමිණි පසු තමීම් විසින්ගත් එම තීරණයද සකිබ් විසින් දරුණු ලෙසින් විවේචනය කළා. අඩුම තරමේ ඔහුට නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍යයි නම් එය ලෝක කුසලානයේ ආරම්භ වීමට සැලකිය යුතු කාලයක් තිබියදී සිදු කළ යුතු බවයි සකිබ් පවසන්නේ. කෙසේ වෙතත් උද්ගත වී ඇති එම තත්ත්වයත් සමගින් අති බහුතරයක් බංගලාදේශ රසිකයන් තමීම් ඉක්බාල්ගේ රසිකයන් වීම නිසා ඔහුට මෙවර ලෝක කුසලානයේදී බංගලාදේශයට සහාය නොදැක්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.
ඔවුන් සමාජ මාධ්‍ය මගින් පවසන්නේ බංගලාදේශය පරදින තුරු ඔවුන් බලා සිටින බවයි. තවද ඊයේ පැති පුහුණු තරගයේදී බංගලාදේශ ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙත තරගයට පෙර සුබ පැතුම් එක්කිරීමද විශේෂත්වයක්.